ද සිත්හද ලඟින් දිදිනා භිශ්ෂන්මයේ හැමමවිලම සරසා කියා න දේව ප්‍රකාශනය ශුදෝ පවුලුතුමන් විසින් කොරෙන්තිවරුන් වෙත යවනලද පළමුුවනිි හසුනින් උපුටාගත්පාටයකි. දේවතාවන්ට පුදන පිදේනි ගැන මම දැන් කතා කරමි. අප සියල්ලන්ටම ඥානය ඇති බව අපි දැනිමෝ. ඥානය අහංකාරය උපතවයි එහෙත් ප්‍රේමය ශුභ සිද්ධිය සලසයි. යමෙත් තමා යමක්කමක් දන්නේයයි සිතයිනම්. දතයුතු අන්දමට ඔහු තවම දැනකෙන නැත. ඒත් යමෙත් දෙවන් වහන්සෙට ප්‍රේම කරයිනම් දෙවන් වහන්සේ ඔහු දන්නාසේක. දේවතාවන්ට පුදන පිදේනිි වැලඳීම ගැන කුමக்கியමුද. දේවතා පිළිමයකින් නිරූපණය වන කිසිවෙකු නැති බවත් එකම දෙවි කෙනෙකුමිස අන් දෙවිකෙනෙකු නැති බවත් අපි දනිමු. சுරලොව හා නරලොව දෙවිවරුන් යයි කියන අය ඇතත් මෙවැනි දෙවිවරුන් හා ස්වාමවරුන් බොහෝ දෙෙනෙකු සිටියත් අපට ඇතේ එකම දෙවිවන පයණන් වහන්සේය. සියල්ල මවා ඇත්තේ උන්වහන්සය. අප ජීවත්වන්නේත් උන්වහන්සේු දෙසාය. තවது අපට ඇත්තේ ஜෙசஸ் கிறிස්නම් එකම සමධාණන් වහන්සේය. සියල්ල මවා ඇත්තේත් අප ජීවත්වන්නේ උන්වහන්සේ කරනකොටගනය එහෙත් හැම දෙනම එය නොදානිති දේවතා පූචාවලට පුරුතු වී සිටින සමහරු ඕවුන් වලඳන ආහාර දේවතාවන්ට පිදුූ පිදේනියයි තවමත් සිතති. මෙලිස්ස ඔුන්ගේ හරදය සාක්ෂය දුර්මල බැවින් එය කෙලෙසි ඇත. එසේනම් ඒ සහෝදරය උදෙසා කරිස්තුුන් වහන්සේ මලනමුත් දුර්වල වූ ඔහු ඔබගේ දැනගැන්ම නිසා විනාශයට පත්වේ මෙසේ ඔබගේ සහෝදරයාන්ට විරෘත්තව පවකොට ඔවුන්ගේ දුර්බල හර්දය සාක්ෂය තුවාල කරන කල්හි ඔබ පෞකරන්නේ ක්‍රිස්සුන් වහන්සේට විරුත්ධවය. එබැවින් ආහාරය නිසා මාගේ සහෝදරයාට බාතාවක් වේෙනම් මාගේ සහෝදරයාට බාධාවක් නොපැමිණෙන පිණිසමින්මතු කිසිකලෙක මාන්ස නොවලදමී. දේව වචචනය මෙසේය පයදරස දැහැවතන නවදිනයක ආරම්භයේදී අපගේ ජීවිතය ධාර්මිකව ශත්තිමත් කරමින් මිල් වහන්සේටට ලංකර ගැනීම සඳහා අපි අපගේ ජීවිත දේවාචනය තුළ ගොඩනගාගන්නට අපි මෙලෙස සූදානම් වමු. සුවිශේෂක ලෝක්තුමන් විසින්ලියෙන් ලද දේවාක්‍යය නම් මෙසේය. මට සවන් දෙන ඔබට මෙ කියමි ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න ගැනහුම් කරන්නන් උදෙසා යාඥා කරන්න ඔබේ එක කම්වලකට අතුරු පහර දෙන අයට අනිත් කම්මුල පාන්න ඔබේ උතුරු සලුව පැහැර ගන්නාගෙන් ඔබේ අදනේ වුවද වලක්වා නොගන්න ඔබෙන් ඉල්ලන හැමට දෙන්න ඔබ සතුදේ පැහැර ගන්නාගෙන් යළිත් එය නොඉල්ලන්න අනුන් ඔබට යමක් කරනවාට කමැත්වොහොද ඔබත් ඔවුන්ට ඒදේම කරන්න. ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නආහුනම් ඉන් ඔබට කවරනම් ප්‍රසංසාාවක් වේද. පෞකාරයෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්නාහුනම් ඉන් ඔබට කවරනම් ප්‍රසංසාවක් වේද. පෞකාරයෝ පවා එසේ කරති ඔබ නැවත ලබන බලාපොරොත්වයෙන් නායට දෙන්න හුනම් ඉන් ඔබට කවරනම්ට සංසාාවක් වේද. පෞකාරයෝ පවා දෙන ප්‍රමාණය නැවත ලබන පිණිස පෞකාරයන්ට නාය දෙති. ඒත් ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න යහපත කරන්න අවසු ලබන බලාපොරොත්තුවක් නැතුවම නයට දෙන්න. එවිට ඔබගේ පලවිපාක මහත්වේ. ඔබ ප්‍රමෝතයන්ගේ පුත්‍රියෝ වන්නාහුය මන්ද කෙහේගුණ නොදත් අයටද දෘෂ්ටාන්තද උන්ුහන්සේ කාර්ණිකය ඔබ එප්‍යාණන් වහන්සේ ධ්‍යයානුකම්පා ඇතුව සිටින් නාක්මෙන් ඔබද ධයානුකම්පා ඇතිව සිටින්න. අනුන් මිනිශ්්‍යය නොකරන්න එවිට ඔබත් මිනිශ්්‍ය කර නොලබේ අනුන් වර්ධට පත් නොකරන්න එවිට ඔබත් වර්ධට පත් කරන නොලබේ සමාව දෙන්න එවිට ඔබට සමාව දෙනු ලැබේ අනුන්ට දෙන්න එවිට ඔබටත් දෙනු ලැබේ. ඔහු, නියම මිම්මෙන් පිරී ඉත්‍රී යන තරමට එය සොලව සොලවා තලතලා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නාහුය. ඔබ යම්මින්ම්මක් මැන දෙන්නා හුද ඒ මිම්මෙන්ම ඔබත් ආපසු මැන දෙනු ලබේයයි වදාළ සේක. ගැලවිීමම දායක සුභාරංචය නම් එසේය? ක්‍රිස්තුමන් තුළ මා ප්‍රාදර සදහැවතුනි අද ශුද්දෝස විශේෂය තුළ ස්වාමීන් වහන්සේ දෙසන පනිවිඩය. උන් වහන්සේ අනිුගාමී වන්නන්ට පමණක් නව ඒ ආසන සෑම කෙනෙකුටම ලබාදෙන උත්තරීතර පනිවිඩයකි. ප්‍රියාදර සදහැවතන. අපට යහපත කරණයට යහපත කරන්නට ඉතාමත් ලෙසි. අපට ආදරය කරණට ආදරය කරන්නට ඉතාමත් පහසුවයේ. නමුත් අපට වෛරකරණට ප්‍රේම කරන්නටත් අයහපත කරණයට යහපත කරන්නටත් අපට සිද වෙනවා අපගේ මනුෂ්‍ය හැගීම් ඔලිං මදක් ඔබ්බට ගොස්. ක්‍රස්තියානි ගුණාංග අපගේ මනුෂ්‍ය ජීවිතයට පැළඳගෙන ක්‍රියාත්මකවන්නට. සසුගේ අංගහරුවාදාද දින සුද්දෝශේෂේෂය තුළ ස්මින් වහන්සේ අපග නැසුවා. ඔබට යහපත කරනවාටද අයාපත කරනවාට ද කැමති. අපි කැමති අපගේ ජීවිතයට යහපතක් සිද වෙනවට ආදරයක් ලැබෙනවාට එහෙම නම්. කෙනෙකු අපට වෛර කළත් අයහාාපත කළත් අප කළ යුත්තේ කොමක්ද සැබෑ කිතුුණු අනුගාමිකයන් වශයෙන්. අපි වංෂ්‍යයන් වශයෙන් ස්වාමීන් වහන්සේට විරුද්ධ වුණ අයහපත්්දේ කලා. උන්වහන්සේගේ ජීවිත පරිත්‍යගේ තුළින් පාපිෂ්ට වූ අපිට උන් වහන්සේ ආදරය කළා යහපත කළා. එහනම් සැබෑූ කිතුුණු අනුගාමිකයන් වන්නට උත්සාදරණ අපි සැම ප්‍රථමෙන්ම. අපගේ හදුවත්තුල තරහා කේන්තිය ඊර්ෂා වෛරය වැනි අවගතගුණයන් ඇත් කර. අපගේ ජීවිත ස්වාමීන් වහන්සේ අපේ දක්වපු ඒ කරුණාවෙන් සනිහසින් පුරවාගන අපට විරුද්ධව කෙනෙක් ක්‍රියාත්මක වන්නේ නම් අපි හෝට ළංඟවේ. ට ස්වාමින් වහන්සේ මට දැක්කොපු යාසීමිත ආදරය කරුණාව ප්‍රේමය මගේ ජීවිතය තුළින් අත් දකින්නට සලස්වමු. අන්න එවිට අපට එවැනි ජනතාව වෛර කරන ඉරිෂයා කරන ජනතාව වෙනස් කරන්නට පුළුවන් වේවිී. ජෙසපිටයි.